ඉස්සෙල්ලම අපිට තියෙන්නේ රටට වුමනා විදේශ විනිමය ලබා ගන්න. අපනයනෙන් ලබා ගන්නට බෑ සංචාරකවින් ලබා ගන්න එක වැටිලා. එකම දේ තියෙන්නේ අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් අල්ලගෙන ඉතුරු ටික අපේ යාළු රටවල් වලින් අරගන්න. මේකට යාළුවොත් නෑ දෙන්න. මේ වැඩේ කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි. මේ ඡන්දේ එක්සත් ජාතික පක්ෂයෙන් දෙන ප්‍රතිඥා බලයට එන්නේ ඉස්සලා ක්‍රියාත්මක වෙලා. ඉස්සලා මතක නේද? ලයිට් බිල වැඩි කළා කිව්වා. ගෙවන්න නැත්තම් මාස 3ක් ගෙවන්න ඕන නැත්තම් එක සැරේම ලයිට් කපනවා කියලා. ගිය සිකුරාදා මං මැදකොළඹදී කිව්වා අපි සහනයක් දෙනවා කියලා. ඔන්න සතියක් යන්න ඉස්සෙල්ලා කැබිනට් මණ්ඩලයෙන් කියනවා අපි සහනයක් දෙනවා. ඊයේ කිව්වා ඒකක 90ක. මං ඊයේ මහරෙදි කිව්වා මොනාට දෙකක 90ක්. ඇයි ඒකට සීමා කරන්නේ? අපි එහෙම සීමා කරන්නේ නැහැ කියලා. ඔන්න අද උදේ පත්තරේ කියනවා ජනාධිපතිතුමා කියව කියලා සලකලා බලන්න ඒකක 120කට සහන දෙන්න. මං අහන්නේ ඇයි 120ට සීමා කරන්නේ? මොකද්ද මේක? ප්‍රධාන හේතුව තමයි මට අමතකුණ අපේ අනික් අපේක්ෂක මොහොන් මැතිතුමා. මේ එතුම හැමතැනම යනවා. මේ විශේෂයෙන්ම මොකද අපි පළමුවෙන්ම දෙන්න පුළුවන් සහනේ තමයි ලෝකෙ තෙල් මිල අඩු වෙලා. ඒ වාසිය දෙන්න මේ පාරිභෝගිකයන්ට. ඒකේ වාසිය දැන් ආණ්ඩුව ගන්නෙ ලාභයක්. ඒක දුන්නාම ඒකක 12ක් පාවිච්චි කරාද 120ක් පාවිච්චි කරාද 1200ක් පාවිච්චි කරාද කියලා වෙනසක් නැහැ නේ. තෙල් මිල අඩු වුණාම 12 පාවිච්චි කරත් 120 පාවිච්චි කරත් 12000 1200 පාවිච්චි කරත් 12000 පාවිච්චි කරත් මොකද්ද වෙන්නේ? එක මිලමයි තියෙන්නේ. අරාබියෙන් ඇවිල්ලා මිල වැඩි කරන්නේ 100 200 පැන්නහම. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? තවත් තියෙනවා. ඒ වගේම අපිට සමහර තැන්වල වියදම් අඩු කරන් තියෙනවා. අන්තිමට මේ ප්‍රශ්නේ තීරණය කරන්න ඕනේ මේ අවස්ථාවේදී ඉංජිනේරු මහත්තුරු නෙමෙයි. ගණකාධිකාරීන් නෙමෙයි. ඒකේ අධ්‍යක්ෂ මණ්ඩලේ නෙමෙයි. කැබිනට් මණ්ඩලේ තීරණය කරන්න අපි මේ සහනයි දෙන්නේ කියලා තීරණය කරන්න ඕනේ. හරි. අලාභයක් ලබන්න බැරි නම් අපිට ලාභ නැතුව දෙන්න පුළුවන් මේ මිලට. ඕන්නම් ටිකක් තව වැඩිපුර සහන දෙන්න මුදල් තියෙනවා නම් අලාභේ අලාභයකුත් දෙනවා අපි විදුලි බල මණ්ඩලයෙන් ගෙවන්න. අන්න ඒකයි විශේෂයෙන්ම අපි කරන්න තියෙන තීරණය. මොකද්ද මේක එක දවසක් 90යි එක දවසක් 120යි ඉංජිනේරුවරු බලන්න ඕනේ අධ්‍යක්ෂ මණ්ඩලේ බලන්න ඕනේ ගිනුම් බැලුවම දන්නවනේ මොකද්ද කියලා ගන්න. ගිනුම බැලුවම තීරණයක් ගන්න පුළුවන්. අලාභ නැතුව ගන්නවනම් මේ මිල. ලාභයක් අලාභයක් නැතුව. අනික් අයට ආණ්ඩුවෙන් සහන ආධාර දෙනවනම් මේ මිල දෙන්න පුළුවන්. ඔච්චරයි ඔය කියන්න තියෙන්නේ. ඔක කරන්න වෙන එකක් වැඩන්නේ. ඒත් මං කියන්නේ මං පටන් ගත්ත නිසා පළවෙනි සහනේ නෝ ටිකක් බලන්න. ඉතින් බලේ නැතුව මේ සහනේ දුන්නා නම් අගෝස්තු 5 වෙනිදා අපිට ආණ්ඩුව දෙන්න. ඉතුරු සහන ටික ගෙදර ආර්ථිකය හදන එක අපි කරන්නම් කියලා මං අහන්න කැමතියි. ආවෙන්නේ කන්නේ නෙමෙයි. මෙතන මාකට් එක තියෙනවනේ. ඉරිදපොල තියෙනවනේ. කිල්ලපොන. මෙතන මාකට් එක තියෙනවා. මං අහන්නේ ඒකේ බඩු මිල අඩුයිද වැඩිද? වැඩි. ඉස්සර කොහොම හරි බඩු ඔක්කොම විකිනෙනවා. ඉතුරුෙන්නේ නැහැ මොකුත්. අද හැමදාම ගියාම එළවලු ඉතුරු වෙනවා, බිත්තර ඉතුරු වෙනවා, මාළු ඉතුරු වෙනවා, මස් ඉතුරු වෙනවා. හරිනේ. පළවෙනි වතාවට එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට එහෙම වුණේ නැහැ. ඒකයි මං අහන්නේ ඔතෙන්ට ගිහින් බලන්න. ගෙදර එදා තිබුණ විදිහට වියදම් කරන්න බෑනේ අද. කී දෙනෙක් පොඩි පොඩි ව්‍යාපාර කරනවද? අද ආදායම වැඩි වෙලාද අඩු වෙලාද? බින්දුවට බැස්සා. දැන් බලන්න රජයේ සේවකයන් නම් ඒ දීමනා දුන්නේ සිංහල අවුරුද්දට මුකුත් හම්බුනේ නෑ. ඔව් ඔව්. දැන් බලන්න කී දෙනෙක්ගේ රැකියා නැති නවත්තලද පුද්ගලිකංශෙන්? ඒකයි මං අහන්නේ.
මේ ආණ්ඩුව මේක කරේ මාස 8ක් යන්නේ ඉස්සෙල්ලා. බලන්න තව අවුරුදු 5ක් මොකද්ද කරන්න කියලා. මේ අර්බුදය මාස 6න් නැති වෙන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි කිව්වේ අවුරුදු 2ක් යනවා කියලා. ප්‍රසිද්ධ විශේෂඥෝ කීප දෙනෙක් පිටරට ප්‍රසිද්ධ පුවත්පත් කීපයක් මොන මේකට විවේචනය කළකව අවුරුදු 2ක් නෙමෙයි 3ක් යනවා කියලා. මං අහන්නේ අවුරුදු දෙකක් නෙවෙයි මෙහෙම ජීවත් වෙන්න කී දෙනෙක්ට මාස 6ක් ජීවත් වෙන්න පුළුවන්ද? ඒක නැති ටිකක් හිතන්න. කොහොමද ජීවත් වෙන්නේ? අපිට කරන්න පුළුවන් එකම දේ gedaraatika ශක්තිමත් කරන්න අතට වැඩිපුර මුදල් දෙන්න. ඒක වියදම් කරන්න කියන්නේ. අතට මුදල් දෙන්න රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ. අද එහෙම තත්වයක් නැහැ. අද අපි බංකොලොත් අර ගිය නොවැම්බර් මාසේ බදු අඩු කරානේ හැම එක්කෙනාට කවුරුත් ඉල්ලුවේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩුවේ ආදායම අඩු වෙලා 50%කට අඩු වෙලා. දුවන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒතරම් විදේශ විනිමය නැහැ. විදේශ විනිමය සම්පූර්ණයෙන්ම විදේශ විනිමය අඩුවෙලා තියෙන රුපියල් මිලියන 6000ක් 7000ක් ඩොලර් මිලියන 6000ක් 7000ක් අඩුවෙලා මොකද ආණ්ඩුව කරන්නේ? ආනයනේ නවත්තනවා. එතකොට අපේ කර්මාන්ත ශාලාවලට අමුද්‍රව්‍ය නැහැ. දේශීය කර්මාන්තයට වැටෙනවා. අපේ වෙළඳාම තුඟක් දුරට ආනයනය කරන බඩු භාණ්ඩ තියෙන්නේ. ඒ නැති වුණාම ඒ වෙළඳාම් කරනගේ ආදායම් නැති වෙනවා. අභ්‍යන්තර වෙළඳාමත් වැටෙනවා. සිල්ලර වෙලා දාමත් වැටෙනවා. මොකද කරන්නේ? මේ ක්‍රමේ නම් ඉස්සෙල්ලම අපිට තියෙන්නේ රටට වුවමනා විදේශ විනිමය ලබා ගන්න. අපනයනෙන් ලබා ගන්නට බෑ, සංචාරකෙන් ලබා ගන්න එක වැටිලා. එකම දේ තියෙන්නේ අපිට එහෙනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් අල්ලගෙන ඉතුරු ටික අපේ යාළු රටවල් වලින් අරගන්න. මේකට යාළුවොත් නෑ දෙන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙන් දෙන්නේ නැහැ. තමයි ලැබිලා නැහැ. ඇයි? අපි වටේ ඉන්න රටවල් පකිස්තානයේ ඉල්ලුවා, නේපාලයේ ඉල්ලුවා, දුන්න දෙකටම, බංග්ලාදේශයට දුන්න, කුඩා මාලදිවයිනට දුන්න, ලංකාවට තාම නැහැ. අපිට තියෙනවා හරි ප්‍රතිපත්ති තියෙනවා අපිට ඩොලර් මිලියන 850ක් එතනින් පටන් ගන්න පුළුවන්. එන්න මුකුත් කරන්නේ නැත. ඒව අරගන්න බැරි ආණ්ඩුවක් ඉන්නේ. ඒකයි මම කියන්නේ මේ වැඩේ කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි. මතකද 77 ජයජයද මෑතුමා ආවේ ගමන් අර විවෘතාතිය කරා. ඊට ඉස්සෙල්ලා දවස් දෙක අපි බත් කෑවේ නැහැ. පාන් ගන්න පොලිමේ ඉන්නවා. පළවෙනි කණ්ඩායමට පාන් හම්බුණා, දෙවෙනි කණ්ඩායමට ගුල්ල එක පාන් හම්බුණා, තුන්වෙනි කණ්ඩායමට ගුල්ල හම්බුණා. ඒක තමයි ඒ කාලේ වුණේ. මට වාහනයක් තිබුණා. අවුරුද්දට මට ටයර් දෙකයි හම්බෙන්නේ. හැම එක්කෙනාට මේක උනේ. සයිකලයක් තියෙනවා නම් අවුරුද්දට එක ටයර් එකක් හම්බුණා. මතකයි ඉන්නවා මෙතන. මේ ඉන්නේ මතකයි ඉන්නේ. අවුරුද්දට යාර කීයද? යාර දෙකයි. මිනි ගවුන් නෙමෙයි તો ඇඳහමත් ඉතින් ඊට වඩා හොඳ ඇඳුම් නැතුව හිටියත් වෙනසක් නැහැ. අපේ SB හෙලත් මෑතුමා කොට කිව්වේ ගන්ටාර මාක්නිදී කියලා. ඔය කාලේට ආපහු යන්න ඕනේද? යන්න ඕනේද? මේ කාලේ ඉපදුනේ නැති අය වැඩිමාලාගෙන් අහන්න. අඩි වැඩි පොලින් තියන තව කියන්නම්කෝ කතා ඒ වගේ. එතෙන්ට තමයි යන්න බලන්නේ දැන්. ආපහු යනවා එතෙන්ට. ඒ ආණ්ඩුවේ හිටපු එක මන්ත්‍රීවරයෙක් දැන් ඉන්නවා පාර්ලිමේන්තුවේ. අගමැති මහින්ද රාජපක්ෂ වෙනවා. එච්චරයි තියෙන්නේ. ඉතින් මේකට කරේ අපි කියන්නේ අපි 77 ජයජයද මැතුම මුදල් ලබා ගත්තා. ආපහු 2001 මේ රටේ බෝම්බ දාලා අපේ ආර්ථික වර්ධනේ ඍණ වුණාම මට බාර දුන්නා. ඒ අවුරුද්දෙම ලබා ගත්තා. අන්තිමට අවුරුද්ද අවසන් 2003 ආවේ ඕන තරම් සල්ලි අපිට හම්බුණා.
2015 ණය බර ආර්ථිකයත් උනේ සල්ලිත් නැහැ. ණය ඒකටත් මුදල් ලබා ගත්තා GSP Plus උත් ලබා ගත්තා. 2019 පාස් කිරිත බෝම්බෙක්ක වැටුණා. මෙයා මෙයා 2019 ආර්ථික ඉවරයි කියලා. ඒකටත් මුදල් ලබා ගත්තා අපි ආණ්ඩුවේ හිටි නැති වුණාට දෙසැම්බර් වෙනකොට ආර්ථිකය හොඳට දුවනවා. අපිට පුළුවන් අරගන්න. මම එකක් කියන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව එක්ක අපි ගිහින් වොමනා මුදල් වලින් කොටසක් හරි ලෙතනින් ලබාගෙන ඉතුරු ඒවා අපි එක්ක මිත්‍ර රටවල් වලින් අරගන්නවා. ඩොලර් මිලියන 6000 කොහොමවත් අපි හොයනවා කියලා මම මෙතෙන්ට ප්‍රතිඥා දෙනවා. ගංගොල්ට ගිහින් කියන්න. එක්සත් ජාතිකක් කළා තියෙනවා. පුරුදුයි. කතා කරන්න පුළුවන්. අපි කෙරේ විශ්වාසයක් තියෙනවා. මිත්‍රකමක් තියෙනවා ජාත්‍යන්තර අපි ඒවා ලබලා දෙන්න. ඒ සල්ලි හම්බුනාම රුපියල ශක්තිමත් වෙනවා. රුපියල ශක්තිමත් වුනාම අපිට පුළුවන් ඒ වගේම තවත් ආණ්ඩුවට මුදල් ලබා ගන්න. ණය ලබා ගන්න. ඒකට මිනිස්සු බය නැතුව ණය දෙනවා. ආණ්ඩුවට ආපහු. ඒවත් අරගෙන අපි වැඩ කටයුතු කරන්න. අන්න එච්චරයි කරන්න තියෙන්නේ. එතන ඉඳන් අපි කොහොමද ආධාර දෙන්නේ කර්මා රැකිය ආරක්ෂා කරන්න ස්වයං රැකේ ඔක්කොමටම අපේ මැතිවන ප්‍රකාශය තියෙනවා මම පස්සේ ඉන්නම් ඒක කියන්නේ ඒතර එතෙන්ට අපි ගමේ ගෙදර ආර්ථිකය ආරක්ෂා කරනවා අතර සල්ලි දෙනවා රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා එතනින් යන්නේ මේ ආණ්ඩුව බංකොලොත් අදහස් වලින් බංකොලොත් හැකියාවෙන් බංකොලොත් මුදල් වලින් බංකොලොත් ආපහු පොට්ටුව දැම්මොත් එකක් කියන්න කැමතියි ඔයගොල්ලේ ගෙවලුත් බංකලොත් උකාස් කළා විකුණන්නේ මේ සමහර ගෙවල් ඒක තමයි අන්න ඒකයි මම අහන්නේ මේක අපි දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි කරන්න පුළුවන් මේ පණිවිඩය දෙන්න මේ පණිවිඩය දෙන්න හැමතැනම ඒකයි විශේෂයෙන්ම මම මෙයාට ස්තුති කරන්නේ අද මං හිතන්නේ නාරායම් පිට අර අනික හැම එකටම අපේ නගර සභා මන්ත්‍රීවරු ඉන්නවා නාරායම් පිට බාරව තව කණ්ඩායමක් ඉන්නවා හැම චන්දපොළ බාරයක කෙනෙක් ඉන්නවා ගිහින් මේ පණිවිඩය දෙන්න එක්සත් ජාතික පාක්ෂිකයන් සියලු දෙනාම ඡන්දේ දාන්න එන්න අධෛර්ය වෙන්න එපා ඡන්දේ දාන්න නැහැ කියන්න එපා එහාට එන්න ගෙදර ආරක්ෂා කරන්න ගෙදර ආර්ථිකය ආරක්ෂා එන්න කියන්නේ අපෙන් අයින් වුණ සමහර ඉන්නවා දැන් ඒ අයටත් කතා කරන්න මේ එක්සත් ජාතික පක්ෂේ මේ වෙන කාටවත් ඒක හදන්න බෑ DSN එක හැදුවේ පක්ෂේ ඒකෙන් තමයි රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් මං හරි මෙතනින් ඉවත් වෙලා ගියොත් මටත් බෑ විශ්ව විසඳන්න මේක ඇතුළේ ඉඳගෙන කරන්න ඕනේ මේක ඇතුළේ ඉඳගෙන කරන්න ඕනේ පිට වෙලා කරන්න බෑ මේ දේවාලේ අපි ඔක්කොම ඉන්න ඕනේ දේවාලෙන් පිට උනේ මිනිස්සුට කරන්න දෙයක් නැහැ අන්න ඒක මතක තියාගන්න ඉතින් අපේ අයට කියන්න මේකයි නියම පක්ෂේ මෙතනින් මුලා වෙන්න එපා අපි වෙනත් පක්ෂයට සරණ දුන්නා කියලා දැන් මේ මිනිස්සු ගහ කපන්න හදනවා තවත් ඒවා මං කියන්න වැඩක් නැහැ DSN එක කැදුවේ UMP ද ආරක්ෂා කරන්නේ DSN එක කැදුවේ UMP ද රට ආරක්ෂා කරන්නේ එහෙනම් UMP ට ඡන්ද දෙන්න කියලා මං එතන කියනවා මොකද DSN එක මෑතුම හැදුවේ පක්ෂය ඒ නිසා මෙතන ඉන්න අය තමන්ගේ ඡන්ද විතරක් නෙමෙයි අර අපෙන් ටිකක් ඈත් උන යාගේ ඡන්දත් ගන්න එතන ඉන්නවතින්න එපා එදා ගෝඨාභය රාජපක්ෂ ඡන්දෙ දීලා එපා උනේ ආ ඉන්නවා ඒ අයත් කතා කරගෙන ඉන්නවා